பொதுபல சேனா அமைப்பின் பொதுச் செயலாளர் கலகுட அத்தே ஞானசார தேரர் உள்ளிட்ட குழுவினர் முல்லைத்தீவு நீராவியடி பிள்ளையார் ஆலய வளாகத்திற்கு சென்றுள்ளனர். முல்லைத்தீவு பழை செம்மலை நீராவியடி பிள்ளையார் ஆலயத்தை அபகரித்து விகாரை அமைத்து தங்கியிருந்த பௌத்த பிக்கு புற்றுநோய் காரணமாக மரணமான நிலையில் அவரின் உடலை நீராவியடியில் தகனம் செய்வதற்கு தடை கோரி பிள்ளையார் ஆலய தரப்பினர் தாக்கல் செய்த வழக்கின் மீதான விசாரணை முல்லைத்தீவு மாவட்ட நீதிவான் நீதிமன்றில் நடைபெற்று வருகின்றது. இந்த வழக்கு விசாரணைக்காக ஞானசார தேரர் தலைமையிலான பௌத்த பிக்குகள் அடங்கிய குழுவினர் நீதிமன்றுக்கு வருகை தந்த பின்னர் தற்போது நீராவியடி பிள்ளையார் ஆலயம் நோக்கி சென்றுள்ளனர். வழக்கு விசாரணைக்காக சிங்கள சட்டத்தரணிகள் பெருமளவானோர் நீதிமன்றில் முன்னிலையாகியுள்ளனர். ஆலய நிர்வாகம் சார்பில் சிரேஷ்ட சட்டத்தரணி ஆண்டன் புனிதநாயகம், மணிவண்ணன், சுஹாஸ் உள்ளிட்டவர்கள் முன்னிலையாகியுள்ளனர். විශේෂයෙන් අපි ඉතාම කනගාටු වෙනවා එකම රටක එකම නීතියක් යටතේ ජීවත් විය යුතු රටක අපි අද දැක්කා උසාවි පරිශ්‍රය තුළ මේ ප්‍රශ්නය උද්ගත වෙති ස්ථානයේ වෙනුවෙන් විශේෂයෙන් මේ කෝවිල් පාර්ශ්වය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහතුරු කියා හිටියා එනතේ ප්‍රධාන විවස්ථාව ඒ නීති උතුරු නැගෙනහිර බලංගු නැති බව. එතකොට අපිට පැහැදිලි මේ නීතිඥ මහත්තුරු මොන වගේ මතයක් තුළ ඉඳගෙනද මේ නීතිය නීතියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා. මේ තනිකරම දෙමළ සංධානයට ඕන විදිහට ඒගොල්ලන් නැති ප්‍රශ්න මේ රට ඇතුළ නිර්මාණය කරනවා. අපි කනගාටු වෙනවා. අත වශයෙන්ම මේ මොනවද මේ ආගමික භාවිතාවන් කියලා මේගොල්ලන් එකට ගෑනු වට කරගෙන ඉන්න පුළුවන්. හැබැයි දේහය මේ බලදමලෝ ආදාහනය කරලා දෙන්න ආදාහනය කරන්න දෙන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තොත් මේ උතුරේ මොන තරම් මිනි වැල්ලුණාද? ඒ සිංහල දෙමළද කියලා නෙමෙයි කොච්චර මිනි වැල්ලුණාද? ඉතින් අපි කනගාටු වෙනවා. අපි දැක්ක ඊයේ පෙරේද මතුගම ප්‍රදේශයේ එක්තරා දමිළ සහෝදරයෙක් මිය ගියාට පස්සේ ඒ වත්තේ වැඩ කරපු වත්තේ වැල්ලෙන්න ඉඩක් නොදුන්නහම මේ මන්ත්‍රීවරේ ගිහින් බලහත්කාරයෙන් මේ වත්තම වැළඳුවා. දෙවරක් කරා. මේක තමයි සිංහලයේ මනුස්සකම්. අපි කනගාටු වෙනවා. අපි ජීවත් වෙන ප්‍රදේශවල කොළඹ ගත්තොත් සිංහල දෙමළ මුස්ලිම් කොච්චර සමගින් අපි ජීවත් වෙනවා. අපි බලන්නේ නැහැ මේ එන්නේ උතුරෙන්ද මේ එන්නේ නැගෙනහිරින්ද මේ එන්නේ කිලිනොච්චියෙන්ද මේ එන්නේ පුදුකුඩු ඉරිපොලින්ද ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන තැනක වැඩ කරන්න පුළුවන් ඕන කෝවිලක් හදන්න පුළුවන් ඕන තැනක වේල් පෙරහැර යන්න පුළුවන් මොකද්ද මේ? ඒ නිසා අපි අතිශයින් කනගාටු වෙනවා. තීන්දුව මොකක් වුණත් අපි මේ අදහන එක. එතකොට අපේ හැමදෙරේ දැන් මේ අධිකරණ තීන්දුවක් මේ ප්‍රථම වතාවට අධිකරණයෙන් සාධාරණ ඉෂ්ට වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම්වත් ඉතින් මේ මිනිහ මේ තියාගෙන මේ ගොඩවල් දාලා කන්න නෙවෙයිනේ. මේක මේක අදහනේ කරන්න ඕන. අනිත් එක අපි කල්පනා කරන්න ඕන මේ මොන ආගම් මෙන්න කලනොත් මේ මේ භූමිය මෙහි තිබුණානේ. අවුරුදු 2500 කලින් මේ රට මෙහි තිබුණා. ඒ වගේම බුද්ධාගම කියන එකක් ආවා. මේ බුද්ධාගම කියන එක පහළ වෙන්නේ ඉස්ලාමයට පෙර ක්‍රිස්තියානියට පෙර හින්දු ආගමට පෙරනේ. ඉතින් ඒක නිසා ඒ මූලධර්මයන් මත ඉඳලා වැඩ කරනවා මිසක අනිත් එක ගත්තොත් මේ 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 මුළු භූමියම බුද්ධ භූමිය. එතකොට අක්කර 93ක පුරාවිද්‍යා භූමියක් තියෙන රක්ෂිතය. පුරාවිද්‍යා රක්ෂිතය. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන මේ නොහැකියාව ගැන අපි කනගාටු වෙනවා. මොකද මේ රටේ කොහේ බැලුවත් පුරාවිද්‍යා ස්මාරක බොහොමයි. ඉතින් ඒවා සංරක්ෂණය කළා ගැසට් කළා මේ පුරාවිද්‍යා භූමීන් කියලා නම් කරගන්න බැරි අපේ අපේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ආණ්ඩුවල ප්‍රශ්නයක්. ඒ නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. කොයි හැටි වෙතත් අපි ඉතාම කනගාටු වෙනවා මේ ඇතම් නීතිඥ මහත්වරුන්ගේ හැසිරීම සහ උන්ගේ කරුණ දෙක. ඇතම් නීතිඥ මහත්වරු මේක මේ උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ කියලා අධිකරණ භූමිය ඇතුළේ ප්‍රකාශ කරලා දාපන් අනිවාර්යයෙන්. ඒක අපිට කමක් නැහැ. ඒගොල්ලන්ට තියෙන භාෂාව මේ පාර්කම් සිංහල පත්‍රිකේ කන්නොටම් නිගල්චේ නෝඩාග උංගල අනිවරයම් සඳිකන් රෝම් මලර්ந்த இந்த நாள் உங்கள் அனைவருக்கும் இனிய நன்னாள்.